Iranian President Ebrahim Raisi has been reported missing. No word yet on whether the Iranian president has survived a helicopter crash. For hours, rescuers in Iran have been searching for a helicopter carrying President Ebrahim Raisi. ඉරානයේ වයිමතිසින් පිහිටි එරට දේශ සීමාවට යාබද අසර්බයිජානයේ කඳුකර ප්‍රදේශයකදී ඉරාන ජනපති ඉබ්‍රාහීම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානයක් හදිසි ගොඩබෑමකට ලක් කර ඇති බවට එලෙස වාර්තා වූ පුවත ඊයේ පසුරුවේ මුළුමහත් ජාත්‍යන්තරයේම යම් තිකැස්මකට ලක් කළේ විවිධ සැකසංකා රැසක්ද සමගින්. එම වාර්තාවන්හි වැඩිදුරටත් එක්වුණේ අසර්බයිජානයේ වේල්ලක් විවෘත කිරීම සඳහා ඉරාන ජනපති ඉබ්‍රාහීම් රයිසි එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සමග එක්වීමෙන් අනතුරුව යළි පැමිණෙමින් සිටියදී යම් අනතුරක් සිදුව ඇති බවයි. එබෙන්ම මෙම අනතුරු පිළිබඳ වාර්තා වීමට පෙර අවසන් වරට ඉරාන ජනපතිවරයා හෙලිකොප්ටරයේ ගමන්ගත් දර්ශන පෙළද මෙලෙස වාර්තා කිරීමටත් විදෙස් මාධ්‍ය මෙහිදී පියවරගෙන තිබුණා. එමෙන්ම ඉරාන ජනපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටර් යානයද සමගින් තවත් පරිවාර හෙලිකොප්ටර් යානා දෙකක්ද ගමන් කර ඇති බවත් ඉන් පරිවාර යානා දෙක පමණක් ආරක්ෂිතව ගොඩබස්වා ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වුණා. කෙසේ වෙතත් ඉරාන ජනපති ඉබ්‍රාහීම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානය පමණක් හදිසි ගොඩබෑමකට ලක් කර ඇති පුවත ලොව පුරා මහත් සැකසංකා මතු කළද ජනපතිවරයා ගැන සුබවාදී පුවතක් අපේක්ෂාවෙන් සැවොම බලාපොරොත්තු දල්වා සිටියා. ඉරානයේ ටෙහරාන් අගනුවරට වයඹ දෙසින් කිලෝමීටර් 600ක පමණ දුරින් මෙන්න මේ කඳුකර ප්‍රදේශයේ පිහිටි ජොල්ෆානම් නගරය ආසන්නයේදී තමයි ඉරාන ජනාධිපතිවරයා රැගත් යානය අනතුරට ලක් වෙලා තියෙන්නේ. ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව මේ අවස්ථාවේදී මේ ප්‍රදේශයේ පැවති දැඩි මීදුම් සහිත අයහපත් කාලගුණ තත්ත්වය මේ අනතුරට හේතු වන්නට ඇති බවට සඳහන් වෙනවා. ඉරාන ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ගමන් කර තිබුණේ අමරිකාවේ නිෂ්පාදනයක් වන Bell 212 වර්ගයට අයත් මෙන්න මේ විදිහේ හෙලිකොප්ටර් යානයකින්. 1960 ගණන්වලට අගභාගයේදී කැනඩියානු හමුදාව සඳහා මේ ගුවන් යානය නිර්මාණය කරන්නට අමරිකාව පියවරගෙන තිබුණා. මේ යානය මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ ගුවන් ගිනිනිවන උපකරණ සහ භාණ්ඩ රැගෙන යාමට වුණත් පසුව එය නියමියකු ඇතුළු 15 දෙනෙකුට ගමන් කළ හැකි පරිදි නැවතත් සකස් කර තිබුණා. කෙසේ වෙතත් ඉරානයට එරෙහිව පනවා තිබූ දැඩි සම්බාධක හේතුවෙන් මේ යානාවල නව කොටස් හෝ නව ගුවන් යානා ලබා ගැනීම ඉරානයට දුෂ්කර වී ඇති බව තමයි වාර්තා වන්නේ. කොහොම වුණත් මේ අනතුරත් එක්ක බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුණු දෙයක් තමයි මේ Bell 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ පැවති දෝෂයන් මේ අනතුරට හේතු වුණාද කියන කාරණය. මේ සියලු සැකසංකා මැදේ වද වහාම ක්‍රියාත්මක වූ ඉරාන ආරක්ෂකංශ ප්‍රමුඛ මුදා ගැනීමේ කණ්ඩායම් අනතුර සිදු වූ ස්ථානයේ වෙත ළඟා වීමට සියලු උත්සාහයන් යෙදවීමටයි පියවරගෙන තිබුණේ. කෙසේ වෙතත් රාත්‍රියේ උදාවීමත් සමග කෙමෙන් කෙමෙන් ඝනාන්ධකාරයෙන් වෙලාගත් එම ස්ථානයාවට ඒ වන විටත් පැවති දැඩි මීදුම් තත්වයත් වැසි සහිත අයහපත් කාලගුණයත් මුදා ගැනීමේ කණ්ඩායම් වෙත මහත් වූ බාධාවන් එල්ල කළා. තත්වය ඉතා අභියෝගාත්මක බව ඉරාන රතුකුරුස බලධාරීන්ද තහවුරු කිරීමත් සමග වහාම ක්‍රියාත්මක වූ තුර්කිය සහ රුසියාවද මෙමෙහෙයුම් සඳහා එක්වුණේ තමන් සතු අතිනවීන තාක්ෂණික මෙවලම් සහ නිලධාරීන්ද යොදා ගනිමින්. මේ සියලු මෙහෙයුම් මැදී මොහොතින් මොහොත වේගයෙන් ගෙවී යත්ම අදාළියම උදා වූයේ අනතුර සිදු වූ ස්ථානය ගැන පිළිගත හැකි මුල්ම සාක්ෂිය තුර්කි ඩ්‍රෝන යානයකට හසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි. කඳු බෑවුමක් ආසන්නේ අඳුරු ලපයක් ලෙස දිස්වන ස්ථානයක උණුසුම් ප්‍රභවයක් හඳුනා ගැනීමට තම ඩ්‍රෝන යාන සමත්ව ඇති බවයි තුර්කි බලධාරීන් එහිදී වාර්තා කළේ. ඒ සමගම එම ස්ථානයේ මෙහෙයුම් වේගවත් කළ සහන කණ්ඩායම් අද උදැසන වන විට ජාත්‍යන්තර මාධ්‍ය වෙත තහවුරු කළේ සැවොම බලාපොරොත්තුවෙන් සිටි සුබවාදී පුවතක් නම් නොවේ. President Ebrahim Raisi has been confirmed dead. They confirmed the death of President Raisi and the foreign minister. Iran's state media has confirmed the deaths of President Ebrahim Raisi. Iran has now confirmed the death of its president. Iran ජනපති Ibrahim Raisi සහ ඉරාන විදේශ මාත්‍ය Hossein Abdullahi නැතුළු 15 දිනක ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරත් සමග ගිනිගෙන විනාශ වී ඇති බවයි විදේශ මාධ්‍ය මෙහිදී තහවුරු කළේ. යානේ සුන්බුද්ද සමගින් මියගිය අයගේ සිරුරුද සොයාගත් බව විදේශ මාධ්‍ය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. මේ අවසනාවන්ත සිදුවීමත් සමග ඉබ්‍රාහීම් රයිසිගෙන් හිස් වූ ජනපති දුරයට ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පළමු උපජනපතිවරයා ලෙස පත්ව සිටි මොහමඩ් මොක්මර් වැඩබලන ජනපතිවරයා ලෙස පත් කිරීමටයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි පියවරගෙන තිබුණේ.
එමෙන්ම අනතුරින් මිය ගිය හොසේන අබ්දුල්ලාහියන්ගෙන් හිස් වූ ඉරාන විදේශ අමාත්‍යදුරය සඳහාද වැඩපළන විදේශ අමාත්‍යවරයා ලෙස අලි බකේරි ඛානි පත් කිරීමටත් ඉරානයේ උත්තරීතර නායකයා පියවර ගත්තා. ඒ දින 50ක් ඇතුළත ඉරානයේ නව මැතිවරණයක් පැවැත්වීමේ සූදානම දැතිවයි. මුළුමහත් ඉරානයම සලිත කළ මේ අනතුරත් සමග දින 5ක ජාතික ශෝක කාලයක්ද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර හෙට දිනේදී ඉබ්‍රාහීම් රයිසි ඇතුළු පිරිසගේ අවසන් කටයුතු සිදු කරන බවයි ඉරාන බලධාරීන් දැනුම් දී ඇත්තේ. මේ අතර ඉරාන ජනපතිවරයාගේ අභාවයෙන් පසු රුසියාව, චීනය සහ ඉන්දියාව ඇතුළු ලෝක සහ කලාපීය නායකයින් සිය ශෝකය පළ කර ඇතත් ඇතැම් බටහිර බලවතුන් මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම වඩාත් කැපිපෙනෙන්නක් ලෙසයි දැකගත හැක්කේ. එමෙන්ම ඉරාන ජනපති රයිසි ගමන්ගත් හෙලිකොප්ටරය මෙලෙස අනතුරකට ලක්වීම පිළිබඳව මෙවන විටත් විවිධ සැකසංකා මතුව ඇති අතර මෙම අනතුර මිසයිල ප්‍රහාරයකින් සිදුවක්ද යන්න ගැනත් විවිධ වාර්තා පළවන බවයි ඇතැම් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඉරානයේ ජනපතිවරයා ලෙස කලක් ලොව පුරා මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ හසන් රවුහානිගෙන් පසු එරට ජනපති ධුරයට පත් ආන්දෝලනාත්මක චරිතයක් වූ ඉබ්‍රාහිම් රයිසි ඉරානයේ දැඩි ආගමික මතධාරියෙකු ලෙසයි ප්‍රකටව සිටියේ. කෙසේ වෙතත් ඔහුගේ මෙම දැඩි ආගමික මතවාදයන් ඉරානය තුළ මෙන්ම ජාත්‍යන්තරවද දැඩිව විවේචනයන්ට ලක් වූයේ වරක් දෙවරක් නොවේ. ටෙහිරානයේ ඝාතකයා ලෙසද වරක ඔහුව හඳුන්වන්නට තරම් ඇතැම් පිරිස් පියවරගෙන තිබුණා. එහෙත් මේ සියලු චෝදනා මධ්‍යයේ වුවද ඉරානයේ වත්මන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමිනිගෙන් පසු එම දුරයට පත්වීමේ සුදුසුකම් සහිතව ඉදිරියෙන්ම සිට ඇත්තේද ඉබ්‍රාහිම් රයිසි බවයි පැවසෙන්නේ. මේ අතර ඉරාන ජනපති රයිසිගේ අභාවයත් සමග ඉරාන ජනතාව ශෝකයට පත්ව සිටින ආකාරය මෙලෙස වාර්තා වන්දී ඇතැම් පිරිස් මේ අභාවය සතුටින් සමරන ආකාරයද ඇතැම් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා. කෙසේ වෙතත් ආසියාවේ රටවල් සමග නිරන්තරවම ඉතා සුහද පිළිවෙතක් අනුගමනය කළ ඉරානයේ එම පිළිවෙත හා යමින් පසුගියදා මෙරටටද පැමිණ උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ඉරාන ජනපති ඉබ්‍රාහීම් රයිසි එක්වීමද ශ්‍රී ලාංකිකයින්ගේ සිත් තුළ සදා අමරණීයව පවතිනු නොඅනුමානයි.